අයිබෝන් ගැමිය චැනල එක ඔබ සාදරයෙන් පිළිගන්න. ඉතින් ඔබ දන්නවන ඔය ගොඩක් මුත්‍ර අඩස්සේ තියෙන කෙනෙට එහම නැත්තං කුෂ්ට රෝග ඒවගේ තියෙන කෙනෙට එෙම නැතන් ගඩබනනි කාන්තාවන්ට ගුණ නැති අගුණ කෑමක් තමයි අන්න හැබැයි මේක වෙනත් මුත්‍රා රෝගවලට ඊළඟට පිළිකා සයිල නැති කිරීම මේ කියන වර්ධනවේගය අඩු කරනවා. හරිම සුවඳ ඉදි මේ අන්නසි කියන්නේ දැන් කෙනෙක්ටේ ඔය මුත්‍රාවලට හොඳ ඒ විතරක් නෙමෙයි ආහාර රුචිය වැඩි කරන බඩවැල්වලට ගුණ දෙන ඒ විතරක්ද ඔබ දන්වන ඔය බඩේ තියෙන පණු අමාරුවලට මේක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පිළිකා සයිල වර්ධන වේගේ අඩු කරනවා. ඉතින් ඒවගේ ගුණයෙන් ඉහැල පළතුරක් තමයි මේ අන්න සිගැන්. ඉතින් අපි පළතුරක් විදිට විරක් නෙේ දැන් බත්ත එකට උුණ න්න්නන්සි පෙත්තක් දාගත්ත හොඳද රසක් තියෙනවා. හැබැයි අපි අන්නසි ගොඩක් වෙලාවට කඩෙන් ගන්න කොට ඒ අන්නසි ආයට මේ එක පාට බෙත් ගහල සැනිකව තමයි ගෙඩි ගන්නේ නමුත් ඔබේ ගෙද්දර ඔබට දැන් අන්න සි පැලයක් හිටවන්න පුළන අ එන්න ර් ොඩක් තියන කියැනෙ නැවන්න සිතියෙනවා කටුවන්න සිතියෙනවා ඊළඟට ගල්ලන්න සිතියෙනවා මුරසියන්නසි දැන් මේ මගේ මේ අතේ තියෙන්නේ මේ ගල්ලන්නසි ගෙඩිය ඉතින් මේ ඇවිල්ල මුරුසියන්නසි ගෙඩිය ඉතිං මේ වගේ අන්නසිවර්ග රාශියත් තියෙන. ඉස්ර ගමියුණන දන්නවේ කැලෑල යන්න කොටුුවන්න සිකනව පොඩි ෙඩි ඉති ඒගේ තවත්වර්ග යෙනවා ඉතිං ඒ විදිහට ඔබට ඔබේ ගෙදර පෝචියක වුණත් ඔන්න වවාගන්න පුළුව. ඉතින් කෙනෙක්ට අන්නසේ බෝකරගන්න පැළගන්න නැත්තං. ඔබට කරන්න තියෙන කඩෙන්ගේන මේ අන්නසිවර අපිතුම් ගල්ලන්නසි ගෙඩිය ගෙනව කෙන මේකේ මේ මුරසිය කඩලා ඒක කෙලින්ම සිට වගන්න පුළුවන්. මේ මල්ලඟතයෙන් මේ පොඩියට හැදිච්ච පැණන්නසි ෙඩිය. මේ පැණිියන්නසි බෝකර ගන්න හරි ලේසි මේ ගෙඩියට ඇටිනුත් පැලේනවා. මේක මෙහෙම කැඩුහම මේ කපුුවොත්ක පැණි බේරෙනවා හරිම රස. ඉතින් මේවැ කටුක්තු වැඩියන ද වෙනන්නසි වගේ මෙම ලාවට කටු තියෙන්නේ ඉති ඔබටත් ඔබේ නිවසේ පැණි අන්නසි ගෙඩියක් සිටෝ ගන්න හැටි මකිල දෙෙන. මේ අපි කඩගත්ත මේ මුරුස්සෙම්ම අපිට මේක සිටවගන්න පුළුව මේක වතුරභාජනයක දාන්නයි තියෙන්නේ. ඔබට කඩෙන් ගෙනල්ලා. දැ පැලහොයාගන්න නැතන් කරන්න දන සරලමද මේ කඩෙන් ගෙනැල්ලා මේ මුරුය කඩාගන්න මේක කඩල කෙලිම් ඔය ඔබ වතුරබොන වීදුරුවක හරි දාලා වතුරත්තෙක් අර යතහකොට සැෑවෙන් විදදියට තියන් දවස් දෙක තුන යන්න මුල්ල ද න යි ඔබ ඒ දකිනකොට ස තුරු ම තු නික හිටෙවො පැලවෙන නමුම් තරයි දන මුල්ලාග හිට ක්මනට ඒකෙන් හොඳ ශාකයක් හ හැදෙන හැබැයි මෙහ මේක අතින අපි දැන් අන්නසි පැළයක් ගන්නකොට අන්නසි ගහේ හැදෙන පැලේ හොඳින් වර්ධනය වෙනවා මීටත්වොට හැබැයි මේක පැලේ ගත්තොත් මේ පැලේ එච්ච රික්මන්් වර්ධනය වෙන්න නමුත් ඔබට අරවිෙන මුල් අදල හොඳ කොම්පෝස්ග තිය තියෙන හොඳ කාබණික ද්‍රව් එකතු කරකු පසක හෙමන ත පෝච්චික හරිැවූ මේ වගේ මේ මේ සයිස් ගෙඩියෙන අන්නසි පඳරක් හදාගන්න පුලුව. ඒකට විතරක් නෙේ ඔබට දැන් අන්නසි ෙදර පඳුරත් තියෙනවන. ක් ගහන්ගෙන්ෙ දැන් අපි දන්නවන මේකෙන් එකයි යටටින් පැලේ දෙකයිඉති සමහරව අන්නසි වර්ගවල ගොඩක් පැලේනවා හැබ ඒ එක වැඩි කරන්න ඕන්න ඔබට කරන්න තින අන්නසි ගහේ උඩ කඳේ මුදුන ගලෝල දාන්න මුදුල ගලෝල දැන්ම හම අර වටේ මේ පෙති පිත්තිවලනුගේ අතු දාලා පැලේ නො එකොට ඔබට එහෙම බෝකර ගන්නත් පුළුව තව දෙයක් තමයි මේ අන්නසි කියන්නේ පිලිස්සුම් තුවාල එහෙම තියෙනවන අපි දන්නවන මේ අන්නසි කෝල කොටලා අපි ගෑවෝත් තක්ගල පිලිසුම් සවාල සුව කරන්න පුළුවන් වටිනා බෙහෙත. ඉතින් ඒ විතරන්න මේ අපිට අපි කඩෙන් ගන්නකොට අපි දන්නහ මේවැ ආසාත්මිකතා එන්න තුළුවන් මේට එකක ඔය හදපුව පෙතිගහපු හෙම කල් තා ගැනීමම් ද්‍රව්්‍ය දාලාතී හි ඇබැ බ මේ දියට ්‍රේෂ් අන්න සිකාණවන එහෙම නැතුව කිසිම විදිහෙෙන් හොන්ද අන්නසේ ඔබට ආරයට ගන්න පුලති. ඒහහිද අනිවාරෙන්. බ මේ පැලයක් සිටවගන්න මේක හරි සරලායි ඉති මේක ගොඩ දෙෙනෙක් දන්න ම තවතර නොදන්න කෙනෙක්ට දැනගන්නීම අප පි නිස්සාවාම මේ සරල ක්‍රමය කියල දුන්නන්නේ ඉතින් එතකොට ඒකෙන් ඔබට හොඳ අන්නචේ වගාවක් හදාගන්න පුළුවන් අපි ගන්න ඔය දුරල්ලබ ඔබ කැමති ද හැම තැනම ප්‍රචිතවෙලා ති මුරුයන්සේ මුමති ඉට වඩා පැනිටස අන්නසි වර්ග ඕන රන් යෙන ඉතින් ඒ වර්ගත් හදාගෙන ගුණේෙන් ඉහල මේ පලතුර අනිවාරෙන් ඔබේ නිවසේ තියාගන්න මොකද මේ අන්නසි වැටක් වගේ වැටක් අයිනිතිබුත් ඔයනිකං ඔය හරකේ බල්ලෙක්කත්වත්තර පයිනක අඩුවෙනවා ඉතින් ඒවගේ මේක කටුතියෙන හිදා ආරක්ෂාවටත් හොන්දයි. ඉතින් ඒවගේම ගුණය ඉහලම පළතුරක්තම ඉති ඇතම කත්වො අන්නසි ැෙනුවු කෙසෙල්වගේම ප්‍රචලිද පළතුර. ඉතින් ම හිතනො මේ සරල ක්‍රයනුත් ඔබට අන්නසි මුල්ලද්දගන්න පුළුව. ඉතින් ඒහින්ද අනිවාරය මෙම හදාගන්න ඉතින් මේක වීඩියෝක ඔබේ යාලුවන්ටත් බල අනිවාර්ය ශෂයා කර. අමතර ඔබට තාාබනික වන්නසවලට පෝර හදගන්න පු වි පිත්තුව ගොඩක් වෙලාවට එක කාාබික පෝරවර්ග හදනවාඉති ඔබත් දිරි කාාබනික හදාගෙන අනිවාරයෙන් හොඳ අන්නසි වගාවක් කරන්න කියලා අප ඔබට ප්‍රාර්ථන ගන්නේ ඉවිතින් ඔබට ඔබ වවන හැම පැලක්ම හොඳින් වර්ධනවේ කිය අපි ප්‍රාර්තනගෙනන ඉතින් අපි මේ වගේ තවත් ඩියකින් හම ඔබට තෙරුවන් සරණයි ඔබට සට ස +ත් සාර්ථක ප්‍රතිපර ලබා ගැනීමට, පාරම් පරික වට්ටෝරු අනුව නිපද වන, කාබනික දියර පොහොර කෘමි විකර්ශක. ග්‍රෝ බෑක්ස් ලබා ගැනීමට පහත අංකය අමතන්න.